වැලන්ටයින් දින නැත්නම් මේ ආදරවන්තයන්ගේ දිනය සම්බන්ධයෙන් බොහෝ වෙලාවට මේ තරුණ තරුණියන් විවිධ ක්‍රියාකාරකම් වල අද රට වෙන අවස්ථාවක පසුගිය කාල සීමාවෙම දැක්කා විවිධ ජාවාරම් කරුවන් මේන් ප්‍රයෝජන ගැනීම සඳහා ඒ වගේම මේ තරුණ තරුණියන්ගේ තියෙන මේ අදහස් වලින් වැරදි ප්‍රයෝජන ගැනීම සඳහා විවිධ දේවල් කූට ලෙස සංවිධානය කරනවා විශේෂයෙන්ම Facebook පාටි සංවිධානය කරනවා විවිධ ස්ථානවල විවිධ මේ වගේ ආද සංවිධානය කිරීමක් සිද්ධ වෙන අවස්ථාවල් තියෙනවා ඒ නිසා සියලුම පොලිස් නිලධාරීන්ට මේ සම්බන්ධව දැනුවත් කිරීමක් කරලා තියෙනවා එවැනි සාද සංවිධානය කිරීමේ ගැටලුවක් නැහැ සාද පැවැත්වීමේ ගැටලුවක් නැහැ නමුත් ඒ සංවිධානය වෙන සාදවල යම්කිසි මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ සම්බන්ධතාවයක් තියෙනවද ඔවුන් විසින්ද මේවා සංවිධානය කරන්නේ ඒ වගේම එවැනි සාදවල මද්‍රව්‍ය භාවිතා වීමේ ප්‍රවණතාවයක් තියෙනවද මේ සම්බන්ධව අවශ්‍ය පරීක්ෂා කිරීම කරන්න ඒ වගේම බුද්ධි නිලධාරීන්ට ඒ සම්බන්ධව සොයලබලා තොරතුරු ගන්න කියන කාරණය පොලිසියෙන් නිරන්තරයෙන්ම දැනුම් දීලා තියෙනවා මොකද මීට පෙර අවස්ථාවලදී මේ දින සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු සහ පොලිස් නිලධාරීන් ලැබපු අත්දැකීම් අනුව තමයි මේ තීරණය ගත්තේ කිසිම කෙනෙකුට බාධාවක් නැහැ සාදයක් පවත්වන්න විනෝද වෙන්න තරුණ තරුණියන්ට එහෙම බාධාවක් නැහැ නමුත් එමනි ස්ථානවල යම්කිසි ආකාරයක විෂමද්‍රව්‍ය භාවිතා වෙනවා නම් යම්කිසි අපරාධයක් සිද්ධ වෙන්න පුළුවන් අවශ්‍ය කරන ඒ පසුබිම නිර්මාණය වෙනවා නම් එමනි ස්ථානවල ඒ සම්බන්ධව පොලිසිය නිරන්තරයෙන්ම අවධානයෙන් ඉන්නවා ඒනිසා තමයි අපි නිරන්තරයෙන් දැනුවත් කිරීම කරේ බාලවයස්කාර දැරිවියන් ඒ වගේම බාලවයස්කාර දරුවන් ඒ කියන්නේ මෙවැනි අවස්ථාවල මේ සාදවලට සම්බන්ධ වෙන්නට නුසුසු තත්ත්වයේ දේවල් වලට යොමු වෙන තත්ත්වයන් නිරීක්ෂණය වෙනවා ඒ නිසා දෙමව්පියන් විශේෂ අවධානයක් යොමු කරන්නට ඕන අද දවස් තුල තමන්ගේ දරුවා කොහෙද ඉන්නේ මොනවද කරන්නේ කියන කාරණේ පිළිබඳ දෙමව්පිය වැඩිහිටියෝ අවධානය යොමු කරොත් අපිට මේ තත්ත්වය පාලනය කරගන්නට පුළුවන් විශේෂයෙන්ම දෙමව්පියෝ තමයි දන්නේ දරුවා අද කොහෙද යන්නේ මොනවද කරන්නේ මොනවටද එළියට යනවා නම් යන්නේ මේ දේවල් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න දෙමව්පිය වැඩිහිටියෝ විදිහට එතකොට ඔබට ඔබේ දරුවා යම්කිසි ආකාරයක අපරාධයක විඳිතෙක් වෙන්න තියෙන අවස්ථාවක් නැත්නම් අපරාධ කරුවෙක් වෙන්න තියෙන අවස්ථාව නවත්ත ගැනීමේ හැකියාව තියෙනවා